කිදරකුත් තුන කියලා ඔබ වහන්සේ නොකිය කියන්නේ. දේවල් දෙක තුනක්ම තියෙනවා. ආනිසංශ වැඩිද කාර්යයක් වාහනයක් දුන්නාම ස්වාමීන් වහන්සේ කෙනෙක්ට. මම ওই ධර්මදේශනා කරනකොට දෙයක් තියෙනවා. දෙනවා නම් දෙන නැත්තම් නිකන් ඉන්න දුන්නට පස්සේ හොයන්න එපා. අපේ හැමෝගෙම හිණ දින කවදරි මහන්සියලා ජොබ් එකක් කරලා වාහනයක් ගයක් හදන කෙනෙක්. හැබැයි ඉතින් සිවුරක් දාගත්ත මේ ඔක්කොම නිකන් මම ගාල්ල මට දෙපාරක් ගෙනත් දුන්නා. හාමුදුරුවෝ මේක ගන්න මං යවුවා ඔයාලට වාහනයක් නැහැ නේ කියලා. ඊට පස්සේ ආදන්නවද ලස්සරමද? ඊයේ කතා කරලා ඒ මල්ලි අම්මයි නැන්දයි කියන තුන් දෙනාම මහන වෙනවා කියලා අපිට සතිය ගේට් පුල් කරා. ඔබයි කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරා LG එකෙන් නංගී. කැමරා LG එකෙන් සුඳුර. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට. camera.lk.com. අතරුවන් සර්ණයි සිල් දෙනාටම. අපි අහලා තියෙනවා මේ ස්වාමින් වහන්සේලාට දායකයෝ තමන්ගේ ශ්‍රද්ධාවෙන් ගොඩනැගිලි විහාරස්ථාන හදලා දෙනවා, සිවුරු ඒ වගේ දේවල් දාන දෙනවා. හැබැයි මේ ළඟදිමුණු සිද්ධියක් තමයි තිත්තකල ස්වාමින් වහන්සේට තමන්ගේ දායකයෙක්ගෙන් පුංචි තෑග්ගක් හම්බ වෙනවා. හැබැයි මේක පොඩක් ලක්ෂරි. ඒ තමයි කාර් එකක්. අවසරයි අපේ හැමතුරුනේ. කාර් එකක් දෙනවා වගේ, කියන්නේ ආනිසංශ වැඩිද කාර්යයක් වාහනයක් දුන්නාම ස්වාමින් වහන්සේ කෙනෙක්ට? නැහැ, ආනිසංශ වැඩි වෙන්නේ කුටියක් හදලා පූජා කරාම. භෞතික දේවල් අතර ආනිසංශ වැඩියෙන් දේශනා කරලා තියෙන කුටියක් හදලා පූජා. ඒ කියන්නේ කාර් එකෙමදි තව වාහනයකුත් කිදරකුත් ඕන කියලා ඔබ වහන්සේ නොකිය කියන්නේ? ගෙවල් දෙක තුනක්ම තියෙනවා. මට කියන්න විතරක් ආයකත් තියෙනවා. මට කියන්න මොකද්ද මේ කාර් එක දෙන්න හේතුව වෙන්නේ? මම උදේ නැගිටිනකොට මේ යතුරුයි පොතයි ලයිසන් ඉන්සුරන්ස් ගෙනල් කියලා හාමුදුරනේ මෙන්න වාහනේ අදරන් එපයි කියන්නේ එපයි කියලා. අම්මා පල්ලෙහා එයා මගේ කාමරේ ගාවට ඇවිල්ලා මං කියන්නේ මේ Tamanට වාහනයක් නෑ ඔබ වහන්සේ වාහනේ මට වාහනේ දීලා බස් එකේ ගියේ මේක බල්ල මිනිස්සුන් ඉතින් අපේ හාමුදුරනේ කොරියාවේ ඉඳන් හම්බ කරලා ඒකතු කරන ටික ඇවිල්ලා ලංකාවේ දැන් මේ දර්ශනයත් එක්ක ජීවත් වෙනකොට මේ දුකින් ජීවත් වෙන්න කියන එක නෙමෙයිනේ කියන්නේ Tamanට විඳින්න කියන එකනේ ඉතින් තියෙන වාහනේ දන් දුන්නාම ඒක මෝඩකමක් නෙමෙයිද ඒකෙදි මෙහෙම බැලු බැල්මට මිනිස්සුන්ට ඒක මෝඩකමක් නැසෙ පේන නමුත් ඒක මේ ලෝකේ භෞතික දේ නෙමෙයි වටින සතුට දැන් ඔයාට තියෙන මාලිගාවක් තියෙනවා රත්තරම් බඩු තියෙනවා හැමදේම තියෙනවා ඔයාට සතුට නැත්නම් ඔයාට මොකද්ද වැඩේ මේ මිනිස්සයාගේ සතුට මේ වාහනේ නෙවෙයි ඒක පරිත්‍යාග කිරීම නැත්නම් දෙපාරක් මේ ගාල්ලට ගෙනාවා ඒත් අපේ හොඳ නෝක සතුට කියලා නොදෙන දැන් මේ වගේ පාරේ බස් එකේ පය ගන්න එක දිගට කට්ට කරනකොට මේ භෞතික දේ මත කට්ට කරනකොටත් ඒක එයා පූජා කරගෙන සතුට වෙනවා ඔයා දන්නවද අනාථ පිණ්ඩික සිටුතුමාට බුදුහාමුදුරන්ගේ නම ඇහිලා ඒ සතුටෙන් එයා රෑ තියෙන අන්ධකාරයක් නැතිලා බුදුහාමුදුර හොයන් ආවිල්ලා ජීතවනාරාම රංකහවන් වතුරට අරන් දුන්න කියලා ඒක තමයි මිනිස්සුන්ගේ සද්ද මේ දැන් බලන්න බස් එකේ යන ගමන් මේ මිනිස්සු පරිත්‍යාග කරා කියලා සතුට වෙනවා. ගොඩක් මිනිස්සු මොකද කරන්නේ? වාහනයක් ගන්න බෑ කියලා සතුට වෙනවද දුක් වෙනවද? දුක් වෙනවා. ඒක තමයි අතරේ මෙහෙම මිනිස්සුත් ඉන්නවා. දැන් මේක ඇත්තටම මම ගාල්ල මට දෙපාරක් ගෙනත් දුන්නා. හාමුදුරුවෝ මේක ගන්න මං යවුවා ඔයාලට වාහනයක් නැහැ නේ කියලා. ඊට පස්සේ ආ දන්නවද ලස්සනමද? ඊයේ කතා කරලා මේ මල්ලි අම්මයි නැන්දයි කියන තුන් දෙනාම මහාන වෙනවා කියලා අපිට සතිය ගේත් පූජා කළා. එකෙන කාර්යතරේ වාඩි ඊළඟ ගේට් එක වීඩියෝ එකක් කරන්න පුළුවන්. නුවරඑළිය තියෙන ලොකු ගෙයා. දැන් ලබන සතිය එනවා මහාන වෙන්නේ තුන් දෙනා. දැන් අපේ හැමෝටම මේක බලන සමහර විට කවුරු මිනිහෙකුට හිතන්න පුළුවන් මේ මිනිස්සුන්ගේ ඔළුව විනාශ කරලා මේ බ්‍රේන් එක වෙනස් කරලා මොකද්ද මේ කරන්නේ මහාන කරගන්නවා. මේ මිනිස්සු තියෙන බෞද්ධ සම්පත් ටික අපේ හැමෝටම තමන් කරගන්නවා. ඉතින් මගේ කර දැන් ඔයා කොටර දන්නවා මේ මට හම්බෙච්ච කීවෙනි වාහනේ දන්නවද? 36 වෙනි වාහනේ. හරිද? ඉතින් මගේ ගාව දැන් වාහන 36ක් තියෙනවද? නැද ඔයා දන්නවා ඔයාත් එක්ක මේ වැවහ දන්න කිව්වා ආමයි ප්‍රොමෝෂන් එක කරේ. 2,48,000 කොමර්ෂල් ක්‍රෙඩිට් එකකට ගේනවා මගේ නම ක්‍රිබ් එකෙත් තියෙනවා මේ අර ඒක ගෙවල නැතුව වාරික තුන. එතකොට දැන් මේක මං කව මල්ලි මට දැන් වාහනයක් තියෙනවා අතනක් තව තියෙනවා මට ජිප් එකක්. ඉතින් මං කව මේකත් මට මේ පොත තියලා මගේ නමට පොත හරවන්න ආව ලෝයර් කෙනෙක් මං කව හරවන්න එපා ඔබ හොම්ම ගිහලා බැංකුවට තියා මං ගෙවයි යන්න. මොකද මං දැන් යුනිවර්සිටි එකක් හදනවා ලබන තා මාසෙකම ආරගෙන ඉතර ළමයි ගන්න. ඒ ළමයිට නවාතැන් පහසුකම් හදන්න මිලියන 22ක් ඕන. එකෙන් දැන් මිලියන 6ක් විතර හම්බ වෙලා තියෙනවා. ඊටුදී මෙතන මිලියන 6ක් විතර හම්බ වෙනවා. ඉතින් අපි එහෙමයි කරන්නේ. මට ඕන මේව තියාගෙන බලබල ඉඳලා මට යන්න පුළුවන් එක වාහනයකයිනේ. ඉතින් මේ වාහන 10ක යන්න බෑනේ. ඉතින් මං කරන්නේ මේ වගේ දේවල් තමයි. ඉතින් අපි හැමෝම දැන් මිනිස්සු මේකේ දන්නේ වාහනයක් හම්බුණා කියන මේක ෂෙයා වෙනවා. ඒකට මිනිස්සු බයිනවා. හැබැයි මේ අනිත් කැලේ දන්නේ නැහැ. ඔබ වහන්සේ හැබැයි මේ වාහනේ පොත තිබ්බා කියලා කියන්න පරක් වෙනවානේ. ඉතින් ඒක මෙහෙමයි. ඉතින් මේ ගෙනල්ලා දීපු ගමන් ඒක කියන එක හරි නෑනේ ළමයට. දැන් යා සතුටින් යන්නේ. ඉතින් අගෝනේ ඔබ වහන්සේට ඕන විකුණගන්න. ඒක මට ප්‍රශ්නයක් නෑ. මං දීලා ඉවරයි කියලා. දැන් මම ওই ධර්මදේශනා කරනකොට දෙයක් තියෙනවා. දෙනවා නම් දෙන නැත්තම් නිකන් ඉන්න දුන්නට පස්සේ හොයන්න එපයි කියලා. ඒක පාරක් වට මේකත් මම කියන්න. මට ගාල්ලේ හයිවේ එකෙන් එළියේ
අක්කර 3 මාරක ඉඩමක් පූජා කරන්න ආවා. දැන් ඔක්කොම ඇවිල්ලා නුගේගොඩ ලෝයස්ලා ගාවට එන දවසේ ඒගොල්ලෝ කිව්වා මේක හාමුදුරන්ට අපි පූජා කරනවා මේකට පොඩි මේකක් හදන්න ඕන කියලා. අර පූජා කරාට පස්සේ තියෙන මේ මොකද්ද තියෙන්නේ නම ගහලා නෑ නෑ එහෙම එකක් නෙමෙයි. අර තියෙන බාරකාර මණ්ඩලයක්. ආ බාරකාර. මම තමයි ප්‍රධානියා මගේ නමට දෙනවා නම බාරකාර මණ්ඩලයක් හදන්න ඕන කියලා. මම කිව්වා මහත්මයා මට හරිම කරදරයි. ඒ කියන්නේ කෝටි 36ක් විතර වටින ඉන්න ඔයා ගිහිල්ලා වෙන හාමුදුර කෙනෙක්ට පූජා කරන්න කියලා. දෙවෙනි කෙනෙක් නම් ගන්නවද නැද්ද? ගන්නවා. ඉතින් මං ගෝ මට එක ඔලුවට කරදරයක් ඔයා වතර අක්කර තුනම මේ හයිවේ එකෙන් පින්නදු එක්සිට් එකේ ඉඳන් කිලෝමීටර යන්නේ. ඊට පස්සේ කළු මම නුවරට අභිධර්මයේ උගන්වන්න යන දවසේම පිළිමතලාවේ ටවුන් එකෙන් තට්ටු 4ක ගියා පූජා කරා පර්චස් 24ක. අම්මා කෙනෙක් පූජා කරා එදාම මාව රොතාරිස් ගාවට එක්කන් ගිහලා පූජා කරා. අවුරුද්දක් තිබුණා මට එක දවසක් ඔයි ගෙදෙට්ට යන්න බැරුණා. යතුරු ඔක්කොම මට දීලා. ඉතින් මං ඒ අම්මට කිව්වා මම මේක වෙන කෙනෙක්ට දෙනවා. මට ඒක හරියන්නේ නැහැ මොකද මට අවුරුද්දක් එක දවසක් ඔය ගෙදර ඉන්න බැරුවනේ. අනේ අම්මකෝ මටම අයිත් දෙන්න මම වෙන කාට හරි දෙන්නම් කියලා. මම ගෝවා ලබන සතිය ලෑස්ති කරන්න නොතරිස් මම දෙන්නම්. ඔන්න නුවර පිළිමතල ඔන්න යන් ඒකේ පෙන්නන් තට්ටු 4යි කෝටි ඒ කාලේ ඉදිරියට දැන් ඉදිරියට කෝටි 20ක් ඉදිරිය 4ක් ඉදිරිය. ඉතින් ඒ වගේ මිනිස්සු එහෙම දැක දැන් මම ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට ගියා. එක ඒකේ ගොඩක් කට්ටිය මට එක එක ඒවා දාලා තිබුණා ඉන්න තැනක් නැහැ මෙයා මෙහෙම යන්නේ කියලා. එක නෝණ කෙනෙක් ආවා. ඒ නෝණ කිව්වා අද බොහන්සට මම ගියක් දෙනවා. ඒවලම ලියලා දුන්න මෙල්බන් වල. ඉතින් මම මොකද කරන්නේ? අහන්න ඔබ හඳුනේ. දැන් මේ හැම කාරණාවක්ම හරවන මේ බලන හැටි තන්න පුළුවන්. මේ ඔක්කොට අපේ හැමෝගෙම හිණ දින කවදරි මහන්සි වෙලා ජොබ් එකක් කරලා වාහනයක් ගියක් හදන කෙනෙක්. හැබැයි ඉතින් සිවුරක් දාගත්ත මේ ඔක්කොම නිකන් හම්බ වෙනවනේ. සිවුරු දාපු ගත්තෝ 40,000ක් ඉන්න මේ ලංකාවේ එහෙම හම්බ වෙනවද? මේක තමයි මට දෙන පස්සේ සමහර පන්සල් තියෙනවා අද වෙනකොට ඒ පන්සලට දාන්නේ නැහැ. ඒක තමයි මගෙන් අහගන්න ඕන කොහොමද ඔබ වහන්සේ ලබා ගැනීම රහස මොකද්ද කියලා. ඒතර මම රහස කියලා දෙනවා. ඒ කියන්නේ ඔබ වහන්සේලා මේ හැමදේම කරන්නේ ලබා ගන්න දේවල් කරන්නේ මේ හැම රහසක් තියාගන්නේ. ඒක තමයි රහස. රහස අපි ලබා ගන්න කරන්නේ නැහැ. අපි මුළු ජීවිතේම උදේවස මහන්සියෙන් අපිට ජීවත් වෙන්න නෙමෙයි. දැන් ඔයාලට තව එකක් කියන්න. දැන් මේ වෙලාවේ මේ පැත්තේ වටේම නුගේ ගොඩ හැමතැනම හොරුබ වෙලා කන්න බොන්න නැතුව. දැන් ඊයේත් මෙතන දුන්න පහුල් ගණනාවකට කැම බීම ගෙනල්ලා මේ ළඟපාත කන්න බෑ නේද? දැන් අපි කතා ගන්නවා මාස 6ක් එක දිගට 500කට කන්න දෙනවා දවසට මේ පොසොන් එකෙන් පස්සේ පටන් ගන්නවා. එතෙන්ට බඩගිනි ඕන කෙනෙක්ට අවිලා කාලා යන්න පුළුවන්. ඉතින් දැන් මට කන්නද මම ඒක සංවිධානය කරගන්න? නෑ. අපේම ආසන්න ඒක තමයි ක්‍රමේ. අපි දේවල් අතහැරලා දැම්මම අපිට දේවල් අනව මට දැන් වාහන කියන වැඩක් මට අකඩ ගොඩක් විතරයි මේක. අවශ්‍ය නමුත් මිනිස්සු කැමති නෑ වෙන කෙනෙක්ට දෙන්න. මටම දෙන්න කැමති. ඒක මම මොකද්ද කරන්නේ? ඉතින් වාගේ දැන් තව ලබන සතියේ දැන් තව වාහනයක් පූජා කරනවා. ඒකත් ඒකත් වීඩියෝ එක කරන්න පුළුවන්. මම එපා ගුයි. නමුත් ඒ මනුස්සයාට මට දෙන්නම ඕනලු. වාට මෙතෙන්දි මේකත් කරන්න පුළුවන් එයා එනකොට. නෑ එහෙම දැන් වාහන 36 දීප් එකේ දැන් මේ 36 වෙනි වාහනේ කරන්න. ඒක තමයි. ඒක වාහනන මගේ ඉතුරුත් වාහන ටික කෝ කියලා. ඔව්. ඉතින් මම එන්න වා දවසක එකයි යන්න මම වග්ගඩු දන් දීපු හාමුදුරුවන්ට දීලා තියෙනවා. ඉස්කෝල හදලා විකුණලා හදලා තියෙනවා. එතනින් ගියාට පස්සේ වෙනම වැඩිහිටි නිවාස වලට දීපුවා දීලා තියෙනවා. ටිකක් තියෙනවා අපේ ගාල්ලේ ගොඩක් මෙහෙණින් වහන්සේලා හාමුදුරනේ ඒගොල්ලෝගේ පරිහරණයට ටිකක් තියලා තියෙනවා. මම දැක්ක ඔබ වහන්සේගේ මේ පෝස්ට් එක කමෙන්ට් එකක් තිබ්බ ඔය යන දිහේ යන්න වෙන්නේ නිවන් යන්න වෙන්නේ ලයිට් තමයි කියලා. ඒක ඇයි මිනිස්සු එහෙම කියන්නේ? ඒක මිනිස්සු නොදනුවත් අකව ලයිට් නිවන් දැකලා උන් තමයි නිවන් දැකලා නැත්තේ. දැන් ලයිට් එකට මානසික ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? නැහැ. ඉතින් ලයිට් එක නිවන් දැකලා මිනිසුන්ට මානසික ප්‍රශ්න තියෙනවද නැද්ද? ඒකනේ ඒක නෝ යන්නේ නේ. ආ ඒක තමයි උන් නිවන් දැකලා නැහැ ලයිට් නිවන් දැකලා. ඉතින් ලබලා නිවන් දකින්න බුදුවරේ කොන ලයිට් එකක් දිහා බලපල්. හරි. අපේ හඳුන ඊළඟ ප්‍රශ්නේ. දැන් මං ගෝ සමහර පන්සල් වලට කන්න බොන නැහැ කියලා. ඔබ වහන්සේ මොකක් හරි අදහසක් තියෙනවද මේ පන්සල් වලට? මෙච්චර ඔබ වහන්සේට ලැබෙනවනේ. ඔය ඊළඟ කොනට තව රහසක් කිලි කරන්න. මම පන්සල් 6ක් හදලා දීලා තියෙනවා. ධර්මශාලාව. එතන මට පන්සලක් තියෙලා නැහැ ඉන්න. හරිද? ධර්මශාලාව, බෝධිගරය, ඒ හාමුදුරන්ට යන්න ත්‍රිවිල් එක, සීප්පුගුලම, එතනින් ගියාට පස්සේ වවුනියාව, යුද්ධ ඉවරුණාත් එක පන්සල් 6ක් මගේ සල්ලි නේ මම දායක කට්ටිය එකතු කරගෙන ගිහිල්ලා. එක පන්සලක ලක්ෂ අද කාලේ ලක්ෂ 65ක් නෙවෙයි. දැන් මීට අවුරුදු 8කට 10කට කලින් ලක්ෂ 65ක ලොකු ගාණක්. ඒ ලක්ෂ 65ක් යදන් කළ එක පන්සලකට එලිචි කියලා TNL එකේ ප්‍රෝග්‍රෑම් එකක් කළා සුදත් මහත්තයත් එක්ක. එහෙම දායක හොයාගෙන ගිහිල්ලා හදලා දීලා තියෙනවා. ඊට පස්සේ වෙනච්ච දෙයක් කියන්න. ඊට පස්සේ දැන් ඔන්න ගිහිල්ලා ওই පන්සල් 6ම සංඝ සම්පූර්ණම හදලා දුන්න. වැසිකිලියක්ක් නැති වතුර ෆිල්ටර් වාහනයක් අතර හාමුදුරනේ ලක්ෂ 5කුත් දෙනවා අන්තිමට ඒ දුෂ්කර පළාත්වල ඉන්නේ කියලා. අන්තිමට මගේ ගාව ලිස්ට් එකක් තියෙනවා. හාමුදුරු එනෝ එනෝ හදලා ඉල්ල ගන්න. මට නිදහසක් නැහැ. මම ඉන්න තැන් හොයාගෙන එනවා. ඊට පස්සේ අර හදලා දීපු හාමුදුරු ඉන්නෝනේ. දැන් එතකොට සල්ලි කවුරු හරි තීන කෙනෙන්නේ මුණ ගැස්සන්නේ. දැන් අර ලක්ෂ 65 මදි වෙලා අයිත් උදේ සතියකට දෙපාරක් විතර ගෙදර ඇවිල්ලා මෙහෙම ගහනවා අනේ තව කීයක් හරි දෙන්න කියලා. ඒ මිනිස්සු කියන හාමුදුරු මේක මට කරදරයක් කියලා. අන්න එතනින් තමයි මම ඒක නතර කරේ. ඒ කියන්නේ ඒ හාමුදුරුන්ට දැන් දීලා හරියන්නේ නැහැ.
දැන් ඒ මොකද දන්නේ ඒගොල්ලෝ ධර්මයේ දන්නේ. දැන් අපි ගිහිල්ලා මේ මිනිස්සෙකින් ඉල්ලන්නේ නුවරඑළිය මට වාහනයක් දෙන්න කියලා. මේක දුන්නත් දැන් දෙපාරක් එපයි කියලා මේ තුන්වෙනි පාර බලෙන් එනක් දීලා කියලා. ඒකත් දැන් මට මේක තියෙන්නේ මේක කොයි වෙලාවක හරි තියලා අර අර ළමයි 100කට අරගෙන කොහොමද මේ වැඩපිළිවෙල පටන් ගන්න කියලා. ඉතින් ඒක නිසා දේවල් ලබා ගැනීමේ රහස කියන්න. ඒක ඕන කෙනෙක් පාවිතා කරලා බලන්න. තමා සතු සියලු දේවල් අතහැරලා දාන්න. දැන් මම ගෙදරින් එනකොට මම හොඳට ඉගෙනගෙන ඒ අනිත් ළමයි යාළුව විශ්වවිද්‍යාලය යන මහන්සිය වෙනකොට යාළුවෝ ඊට ඉහළට ඉගෙන ගන්න මහන්සියට මම ඒක අතහැරලා දැම්මා. ඊළඟට මට මං තිරියාය ගිහිල්ලා යුද්ධ කාලේ උඩින් ආටි යනකොට එහෙ ඉඳලා පන්සල් අදලි කරලා ඒ සියලු වාහන දේවල් ඔක්කොම ඉන්න අයට දීලා අයිත් මහමගට බැස්සා. ඒ අයිත් ඇවිල්ලා යනකොට ඉඩකඩම් කලවාණෙන් පූජා කරා. අර එහෙම එහෙම පූජා කරනවා. ඉතින් ඒ නිසා මිනිස්සෙට දේවල් මනසින් අතහැරලා දැම්ම. මේ මිනිස්සේ දේවට භෞතික දේවල් මහ දෙයක් නෙවෙයි. ඒ නිසා භෞතික දේවල් කාට හරි ඕන නම් ਉਹ භෞතික දේවල් වලට තියෙන ආසාව අතහරිනවා. ඒ කියන්නේ ඔබවන්ස කියන්නේ අපි හිතමුකෝ. දැන් ඔයාකට මට මේ සියල්ලම නැති වුණා කියලා. මම මේ සතුටින්ම පයින් යන්න පුළුවන්. ඔයා දන්නවනේ මම මෙතනින් මේ අහන්න මේ මල්ලිලාගේ සමහර ඩ්‍රයිවර් නැතුනම මම යනවා අර හෙප්ප කිලෝමීටර ගණන් පයින් යනවා මේගොල්ලෝ බයික් වල ගෙනihin දාලා එනවා ත්‍රිවිල් එක. ඉතින් මට මේ වාහනේ ගියත් සතුටුයි. මේ මහපාරේ හිටියත් සතුටුයි. ඒක තමයි අපි උගන්වන දර්ශනය. දැන් අපි හිතමු මානසික සතුට කියලා අපි හිතමු කවුරු හරි මෝඩයෙකුට හිතුණා තමන් බත් එක්ක නතු කාට හරි දීලා දාන්න. ඒක මෝඩකමක් නෙවෙයි. සරියුත් මේ කවුද අපේ සීවලී මහරහතන් වහන්සේ ඒට යන යනතන දානේ හම්බ වෙනවලු ලැබීම අතර අග්‍රයි කියලා කියන්නේ බුදුහාමුදුරන් කල් මොකද්ද හේතුව සිවලි මහරහතන් වහන්සේ කෑමක් ගිහි කාලේ එක ආත්මික කෑමක් කාලේ ඉන්නකොට බැල්ලියක් එනවා ඒ බැල්ලියේ දරුවෝ හම්බ වෙන්නේ කාලා නැහැ දැන් යා කාලා ගිහිල්ලා දෙන්න දෙයක් නැහැ කොලේ ලෙව ගන්නවා එතකොට උගුරට ඇඟිලි දෙක දාලා අර කාපුටි කරගෙන දෙනවා එතකොට තමන්ගේ බත් එක දෙන එක අමාරුද උගුරට ඇඟිලි දෙක දාලා ඒක දෙන එක අමාරුද ඒ වමනි තමයි අර වළඳා කෑම කන්නේ බැල්ලිය නමුත් සංසාරේ කැලේකට ගියත් කෑම හම්බ වෙනවා ඒ නිසා මේ ජීවිතයේ මේ විශ්වයේ රහස ගැන කිසි දැනුමක් තේරුමක් නැතුව තමන් හිතේ තේ ශ්‍රද්ධාව කියන එකට පමණක්ම දෙන්න ශ්‍රද්ධාවත් ඕනේ නැහැ ශ්‍රද්ධාවත් ඕනේ නැහැ තමන් සතු දේ තව අවශ්‍ය කෙනෙක්ට අවශ්‍ය වෙලාවදී තමන් බඩගින්නින් නම් පරිත්‍යාග කරනවා නම් එයාට කෑවට වඩා සතුට යම් එක දෙවෙනි කාරණේ තමයි ඔහුට ලැබෙන එක කාටවත් වළක්වන්න බෑ ඒක ස්වභාව ධර්ම නීතිය ඔයා දැන් මේ ඔයාගේ ඔයා ඔයාට ඕන දේවල් එකතු කරගන්න එක දෙක තමයි ඔයා අනිත් අයට උදව් කරනවා එතකොට ස්වභාව ධර්ම ඔයාට නැහැ කවුරු නැ නැත්නම් මේ අහසයි පොළොවයි මේ අවකාශයයි නැහැ ඊට පස්සේ එයා පස්සෙන් එළවනෝ එන අය ගෙවන්න ඔබ වහන්සේ දැන් එකද මේ වෙලා තියෙන්නේ මට එලා තියෙන එක මගේ පස්සෙන් එළවෙලා දෙන්නේ මට දැන් මම එංගලන්තෙට ගියා වාහන හදන මහත්තයෙක් ඉන්නවා මට ගියාම මේ ඒ රේන්ජ් රෝ එකක් පූජා කරා ඔබ වහන්සේට යන්න තමයි මම මේක මෙච්චර කල් මේ සිස්ටම් හදලා තියෙන්නේ ඉතින් ඒකම මල්ලි ඒක අපි ඔයා දැන් උනත් දැන් ඕන නම් මෙතන AC කාමර හතරක් තියෙනවා මට AC එකක් දාගෙන බුදිය ගන්න පුළුවන් මේ දැන් යන්න බලාගෙන ඉන්නේ අර ගමට දන්සලක් දීලා ඒ මිනිස්සුන්ට රූකඩ සම්දර්ශන කළේ මනස දේශනාවක් කළා මනස නිවන. ඒත් අපි මේ ලැබෙන දේවල් භුක්ති විඳින වෙලාවක් හොයාගන්න ඕනේ. ඒ අපේ තියෙන වෙලාවේ තනි මිනිස්සුන්ට උදව්වක් කරන්න කොහොමද කියලා කල්පනා කරන්න. ඉතින් ඒක ඔයා දන්නෝනේ හොඳටම. දන්නවා. ඉතින් අපි හොඳනේ පොසොන් දවසේ ඔබ වහන්සේගේ පණිවිඩයත් මේ විදිහට මං කියන්නේ පොසොන් දවසේ දැන් අපි මිහිඳු මහ රහතන් වහන්සේ ගෙනාවු පණිවිඩය තමයි විදාකාරය කිව්වේ. මිනිස්සුන්ට සතුට වෙන්න පුළුවන් හැමෝටම දෙන්නත් හිතක් නැහැ. රුපියල් 1000ක් දෙන්නත් මිනිහෙක්ට අමාරුයි තමන් සතු දෙයි. නමුත් තව මිනිස්සුන්ට පුළුවන් කවුරු හරි දෙනකොට ඒක සාදු සාදු මම දුන්නා වගේ කියලා හිතලා සතුට වෙන්න. දෙවෙනි කාරණේ පුළුවන් අපෝන් නැති එකෙට දීපන් අරූට දීපන් මූට දීපන් කියලා දෙස් දෙවල් තියන්න. දැන් ඔබ ওই කණ්ඩායම් දෙකේ මොන කණ්ඩායමට යනවද කියලා ඔබ පොසොන් දවසේ තීරණය කරන්න. මිහිඳු හාමුදුරුවෝගේ බුදුහාමුදුරුවොත් මිහිඳු හාමුදුරුවෝගේ පණි බුදුහාමුදුරුවෝ කියපු කාරණාවගේ අවසන් කරන්න. යමෙක් පරිත්‍යාග කරන එක මම තරම් දන්නවනම් පරිත්‍යාග කරන එකේ වටිනාකම කිසිවෙක් කිසිම දෙයක් තියාගන්නේ නැහැ. ඉතින් පරිත්‍යාග කරන එකේ වටිනාකම Taman දන්නවනම් කිසිවෙක් කිසිවක් තියාගන්නේ නැහැ. සිදුරාටම තෙරුවන් සරණයි. පින්බර පොසොන් පොහොයක් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. බොහොම සපේ හඳුනේ කතා බහ දෙක තුනට. සිදුරාටම ජය වේවා. මම අවිෂ්ක විරාජ් කොනාර.